අයිබෝවන් ස්වාධීන රූපණී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි මම වෙනුර ගින්න ලියාදත් මලි මව දහනේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත රතන හිමිගේ මන්ත්‍රීකම අහෝසි කරන්න අපේ ජන බලෙන් ඉල්ලීමක් ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසඳන්න ඇමති චමල් මැදිහත් වෙයි පළාත් සභාව තියෙනවා නම් ආණ්ඩුවට අපේ සහයත් නිදහස් පක්ෂයින් යෝජනාවක් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වෙනදාට වඩා හිතන බ්‍රිතාන්‍ය අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න එම පක්ෂය කටයුතු කරලා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට වගේම පාර්ලිමේන්තු මහලේ කම්බරයට ලිඛිතව දැනුම් දෙන්න අපේ ජනබල පක්ෂය කටයුතු කරලා තියෙනවා දෙදහස් විස්ස වසරේ අගෝස්තු මාස පස්වනදා පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණින් අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා කෙසේ වෙතත් එම මන්ත්‍රී අසුනට එම පක්ෂයේ නම් කිහිපයක් යෝජනා වූ අතර ඒ සම්බන්ධයෙන් අර්බුදයක් හටගැණුණා ඒ හේතුවෙන් මාස 4ක පමණ කාලයක් අපේ ජනබල පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණා පසුව පක්ෂයේ තීරණය කළේ මාස 6ක කාලයක් සඳහා පූජ්‍ය අතුරලී රතන ස්වාමින් වහන්සේ එම මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමටයි ඉන් අනතුරුව පූජ්‍ය අතුරලී රතන හිමියන් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වි එම මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ලබා දීමටයි එහිදී එකඟතාව පළ වී ඇත්තේ මේ අතරතුරයි පූජ්‍ය අතුරලී රතන ස්වාමින් වහන්සේ පසුගිය ජනවාරි 5 වනදා එම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ මූලික එකඟතාව අනුව රතන හිමියන්ගේ දුර කාලය පසුගිය ජූලි 5 වනදායින් අවසන් වූ නමුත් උන්වහන්සේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබුණා ඒ අනුවයි පූජ්‍ය අතුරලී රතන හිමියන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජනබල පක්ෂය තීරණය කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වුවා අවස්ථා ගණනාවකදීම පක්ෂය ගත්ත ජාතික මට්ටමේ වැදගත් තීන්දුව වලට පිටුපාලා උන්වහන්සේගේ පෞද්ගලික අභිමතය මත කටයුතු කිරීම නිසා පක්ෂයට ඡන්දය දීපු ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වුණා ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව පක්ෂයේ විනය මණ්ඩලය විසින් ඒකමතිකව උන්වහන්සේගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම පිළිබඳව සහ ඒ මත උන්වහන්සේගේ මන්ත්‍රී ධූරය අපේ ජනබල පක්ෂයෙන් නම් කරපු මන්ත්‍රී ධූරය අහෝසි කළා අපේ ජනබල පක්ෂයට නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා උන්වහන්සේ පක්ෂයෙන් නිරපීම සම්බන්ධ දැනුම් දීම පාර්ලිමේන්තු මහලේ කම්බරයාටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් අපි ලිඛිතව දැනුම් දුන්නා නෑ ඒක අපි මුල ඉඳලාම ආපු කතාවක් ඒ උන්වහන්සේගේ නමක් තියෙනවනේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට උන්වහන්සේ නම් කරනවා කියලා කිව්වා නමුත් ඒ ආස්ථාවේදී ඇතිවෙච්ච තත්වයක් එක තමයි අපිට පූජා අතුරලී රතන ස්වාමීන් වහන්සේ නම් කරන්න සිදු වුණේ. ඉතින් ඒක අපි ඉදිරියේදී දේශපාලන බල මණ්ඩලයේ සුදුසු තීරණයක් ගන්නවා. ඇයි මේ වගේ දෙයක් එකපාරට පුදුමනට ගන්න සිද්ධු වුණේ? මොකද උන්වහන්සේගේ මොකක්ද අඩුපාඩුවක් තිබ්බද? මොකක්ද හේතුව? මේක ඇත්තටම එකපාර ගත්ත තීරණයක් නෙමෙයි. මොකද උන්වහන්සේ පාර්ලිමේන්තුවට තීරීපත් වුණු දවසේ ඉඳලම පක්ෂය සමග තිබුණු සම්බන්ධතා අත්හැරලා උන්වහන්සේ වෙනම දේශපාලන ගමනක් යන්නේ. ඇත්තට වශයෙන්ම මම කියන්න කැමති දේශපාලන කුමන්ත්‍රණයක් අපේ රට තුල ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට අරාජික වෙලා තියෙන්නේ. උන්වහන්සේ පැහැදිලිව අපි සමගත් සාකච්ඡා කළා දිනා උන්වහන්සේගේ දේශපාලන න්‍යායපත්‍රය වෙලා තියෙන වෙනද වගේම ආණ්ඩුව ඇතුලේ ඉඳලා යම් මොහොතක ආණ්ඩුවේ කොටසක් කඩාගෙන රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම. වෙනුරේ අදින් ආරම්භ වුණේ දීර්ඝ සතියන්තයක්. අද ඉඳලා ක්‍රියාත්මක වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශත් එක්ක ජනතාව වගකීමෙන් වගේම අවධානයෙන් කටයුතු කරන්න ඕනේ කියලා සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඔව් වරුණ පළාත් අතර ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙන පසුබිමක පරීක්ෂා කිරීමද දැඩි කරන්න පියවර අරන් තියෙනවා කියලායි පොලිසිය දැනුම් දෙන්නේ. ලබන 31 වෙනිදා දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශ නව මාර්ගෝපදේශ මාලාව අද සිට ක්‍රියාත්මකයි. එමෙම දීර්ඝ සතියන්තයක් ලැබීම හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පිළිබඳ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
එනුව පළත් මායිම්හි පිටුවා ඇති පරීක්ෂණ මුරපොළවලදී සියලු රථවාහන හා පුද්ගලින් පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හූමාරුවේ සිට ගල් දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන අයුරු දක්නට ලැබුණා. පළත් මායිම් ආසන්නයේ පොලිසිය සිදු කරන පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වෙති බවයි වාර්තා වුණේ. මෙම දීර්ඝ සතියන්තයේ වන්දනා ගමන් සහ විනෝද චාරිකා යොදා ගැනීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිසි අවසර කින්තරව පළාත් සීමා හරහා ගමන් කිරීම උත්සාහ කළ රථවාහන රැසක් ආරක්ෂක අංශ විසින් හරවා යවන අයුරුද දක්නට ලැබුණා. අද දිනේ හඳුනාගත් නව ආසාදිතින් 649 දෙනාද සමගින් මෙදක්වා මෙරටින් හමු සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 531070ක්. ඒ අතරින් ආසාදිතින් 25316 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ ආසාදිතින් 347 දෙනාද සමගින් මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 492305ක්. සෞඛ්‍ය අධ්‍යක්ෂ රල්වරයා අද වාර්තා කළ කොරෝනා මරණ 23 ද සමගින් මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13472ක් වනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 6513ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3879ක් සිදු කර තිබෙනවා. මෙතර ඉනත් කන්නේ වැඩපිළිවෙලද අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට ෆයිසර් ඉනත ලබා දීම ඊයේ දිනේදී සාර්ථකව සිදු කෙරුණා. පිළෙන්දල මධ්‍ය මහාවිද්‍යාලය තුළ තවත් විදුහල් කිහිපයකදී අද දවස පුරා ඉනත් ලබා දීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ වැක්සින ගාපෝ ඔක්කොම හොඳයි. අපිට COVID-19 එකෙන් ආරක්ෂා වෙන්න හොඳම මේක තමයි. මේ ඉස්කෝලේත් රජයත් විභාගයට කලින් මේ වැඩ පිළිවෙල ගෙනාවෙගෙන අපිට හරි සතුටුයි. එක්සෑම් එක ලියන්න උනත් අපි හැමෝම එක ඉන්න හිත මේ ආරක්ෂා කරගන්න අපි වැක්සින් එක ගහන්න ඕනේ. මම ඒ යුතුයකම ඉටු කරා. ඉතින් වල සතුටුයි. අනිවාර්යෙන් ඕගොල්ලොත් ගහන්න. මෙතර කොවිෂීල්ඩ් සයිනෝෆාම් ස්පුට්නික් වී ෆයිසර් හා මොඩර්නා යන එන්නත් වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව ඊයේ වන විට 1,47,60,778ක් වනවා. දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 1,27,20,463ක් බවයි වසංග දුරෝග විද්‍යාංශය සඳහන් කළේ. ग्राम निलधारीवरुन सेवा व्यवस्थाव सकस करला जातिक वेटुप्पा सेवक संख्या कमीशन सभावेत यमुकरला तीरमा केला अमात्य चमल राजपक्ष महता पावसनवा ग्राम निलधारीवरुन गेटलु विसंदीम संधा वुर्तिय समित्य कुलहक नायक्यान समग स्वदेश कटियतु राज अमात्यांशे दीपेवती साकच्चावक दी अमात्यवर्या मेबाव संधान कले ग्राम निलधारीवरुन सेवा व्यवस्था संधा जाति वेटुपा सेवक कमीशन सभावे अनुमति लभिमेन पशु ओंगे पवतने गेटल वलट निसी विसुंदुम लभिन बवद अमात्य चमल राजपक्ष महता किया सिटिया गम संवर्तने किरीमेदी ग्राम निलधारीवरुन कैपवीम अघय करन बवद अमातिवर्या किया सिटिया වැළඳ පොලිසිය වගේම රාජකාරියක් කරනවා රාජකාරිය අවදානම් හැම ප්‍රශ්නකදීම ගමේදී මූණ පෙයන්න වෙන කුටි ගන්නයි අවදානම් තර්ජනයි ඔක්කොම ඉතින් මේ වගේ හුඟක් ලොකු සේවයක් තමුන්හන්සලාට කරන්න පුළුවන් තමුන්හන්සලා එහිඳා තෘප්තිමත් වැඩ කරන්න තමුන්හන්සලාගේ ප්‍රශ්න අපි හැකි ඉක්මනින් විසඳලා දෙන්නත් කටයුතු කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රී පරිසිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. පළාත් සභා ඡන්දයේ පැවැත්වීමට පූර්ණ සහය ලබා දීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී තීරණය කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ ශාඛා සමිතිය ප්‍රතිසංවිධානය කර නව සමාජිකයන් බඳවා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. පක්ෂ මහලේකම් රාජ අමාත්‍ය දයස ජයසේකර උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා යන මහතුරු නැතුරු පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යසභාව රැස් වෙලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම වේගවත් කිරීම කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරේ. ඒ අනුව අපි පළාත් සභා මැතිවරණය හැකිපමණ ඉක්මනින් පවත්වන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලැබීම සඳහා රජය කටයුතු කරනවා නම් අපි මැතිවරණයට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තමයි සාකච්ඡා කළේ. ඒ අනුව ඉදිරියට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ලබන සතියේ විතර බලාපොරොත්තු වෙනවා පක්ෂයේ පුරප්පාඩු වෙලා තිබෙන සංවිධායක තනතුරු පිරවීම සඳහා අවශ්‍ය කරන
සම්මුඛ පරීක්ෂණ ටික තියන්න ඊට අමතරව විශේෂයෙන් පක්ෂය බිම් මට්ටමේ සංවිධාන කරු ටිකක් අඩාල වෙලා තිබුණා මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒ අනුව නැවත ඒ පටන් ගන්නත් දිස්ත්‍රික් වශයෙන් අපේ සියලුම නිලධාරීන් එක්ක ගිහිල්ලා ඒ දිස්ත්‍රික් වල ඉන්න සියලුම අපේ සංවිධායකතුමන්ලා ප්‍රායසවා මන්ත්‍රීවරු කොට්ටාස සංවිධායකවරු අමු වෙලා සාකච්ඡා කරලා ඉස්සරහට වැඩ කටයුතු ටික කරගෙන යන්න තීරණය කරා ඒ වගේම පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සඳහා වන වැඩ පිළිවෙලට අපේ පක්ෂයේ විදිහට සහයෝගය දෙන්න අපි තීරණය කරා කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුන පාර්ශ්වයක් තමයි ව්‍යවසායකයන්. නමුත් සැබෑ ව්‍යවසායකයන්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේත් නැහැ. එක්ව නැගිටිමු විශේෂඥය සමග අද සම්බන්ධ වන්නේ සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම් කරුවන්ගේ සංගමේ භාණ්ඩාගාරික ජනක සිරිවර්ධන මහතායි. මේ වෙලාව බෙදිලා වෙන් වෙලා ඉන්න ඕන වෙලාවක් නෙවෙයි එකට එකතු වෙලා නැගිටින්න ඕන වෙලාවක්. කොවිඩ් වසංගතයත් එක්ක රට ආර්ථික වශයෙන් ඒ වගේම විවිධ අභියෝගවලට මුහුණ දීලා තියෙන වෙලාවක්. එක්ව නැගිටිමු අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා කොහොමද එකතු වෙලා නැගිටින්නේ. ව්‍යවසායකෙක් විදිහට රට මේ වෙලාවේ තියෙන තත්ත්වය ගැන පෞද්ගලිකව මොකද ඔබතුමාගේ අදහස? ඇත්තෙන්ම ලෝක වසංගතයක්නේ මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. මේ වසංගතයෙන් අපි කොහොමද මේකෙන් ගොඩේන්නේ කියන එක තමයි අපිට කරන්න ඕනේ. දැන් මේක මේ රට වහගෙන අරෝම කරගෙන මේක කරන්න බෑ. මේ අපි ඔක්කොම පක්ෂ පාට ભેද ඔක්කොම දුරලලා හැම දිනාම එකතු වෙලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න දායක වෙන්න ඕනේ. මේත් එක්කම තමයි දැන් ඔබතුමාගේ ශාස්ත්‍රය ගත්තොත් එහෙම හෝටල් ශාස්ත්‍රය. මේත් එක්ක ලංකාවේ මේ වෙනකොට සියලුම උත්සව ටික යම් කිසි සීමාවකට යටත්ව පැවැත්වෙනවා. පහුගිය කාලේ සම්පූර්ණ මංගල උත්සව ආදී සියල්ල නතර වෙලා තිබ්බා. මේකත් එක්ක කොහොමද දැන් යලි ආර්ථිකය පණ ගැහෙමින් තියෙන මේකට ඔබතුමාලගේ දායකත්වය මොකද්ද කොහොමද වෙන්නේ? අපි දායකත්වය දැන් අපිට ආයේ අවසර දීලා තිනවා මේ ශාස්ත්‍රය කරගෙන යන්න. හැබැයි ඒ දීලා තියෙන ප්‍රමාණය හොඳටම මදි. මොකද මේක ඇතුළ පිටිපස්සේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒක ඔය තීන්දුව తీරන ගන්න කවුරුත් දන්නේ නැහැ. ඒකින් ඒක තමයි මම කිව්වේ රාජ්‍යාන්තරනේ මේකට මැදිහත් වෙනවා මදි කියලා. දැන් අපිට පුළුවන් කිසි ආපහු මේක හරියට අපිට ඒ අවසර දීලා ඒ නියම ගයිඩ්ලයින්ස් දෙනවා නම් මේ අපේ වැට්ලයින් ව්‍යාපාරිකයෝ ඔක්කොම ටික කාලයක් ඇතුළතදී ආපහු කෙලින් කරලා ගන්න පුළුවන්. හැබැයි ඒකට ව්‍යාපාරිකයෝ අපි හුදකලා වෙලා ඉන්නේ. අපිව මේකට අරගෙන යන්න මේ රාජ්‍යාන්තරින් මැදිහත් වෙන්නේ. අපි දන්නවා පහුගිය කාලෙත් උත්සව ටික තියන්න යම් කිසි සීමාවකට යටත්ව රජය අවසර ලබලා දුන්නා. අපි දැක්කා අපේ ගායන ශිල්පී නලින් පෙරේරත් Facebook එකේ ලොකු හඬක් නගලා තිබ්බා මේ හෝටල් සැපයුම් කරුවන්ගෙන් සහ හෝටල් අයිතිකරුවන්ට. කොච්චර කිව්වත් 50කට සීමා කරලා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව පවත්වන්න කියලා ඒක එහෙම වෙන්නේ නැහැ නේ සිරිවර්ධන මහත්තයා. මෙතන ගැටලුවක් තියෙනවානේ. කොතනද වැරද්ද තියෙන්නේ? කොහොමද අපි හදාගන්නේ? ඔය එන හැම මිනිස්සෙක්ම මේ හෝටල් හිමිකරුවට පාලනය කරන්න අමාරුයි. ඒකට තමයි නිලධාරීන්. එතකොට එයාට අවශ්‍ය නිලධාරීන් ඒවා කඩන තැන් වලට ගිහිල්ලා නීති කඩන තැන් වලට ගිහින් මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕනේ. මේ ඒ සෞඛ්‍ය මාර්ග උපදේශ ක්‍රියාත්මක කරන්න නැති මිනිස්සුන්ගෙන් දඬුවම් කරලා අපහු නීතිය හරියට බලගන්නണ്ട് නී හැමෝටම පොදු නීතිය 50 නම් 50යි 100 නම් 100යි එහෙම නැහැනේ. එක තැනක යා කරනවා 50යි අනිත් තැන 100 කරනවා එහෙම බෑ. ක්‍රියාත්මක වෙන්න එක තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ. නීතියක් තමයි ඕනේ අපිට. නීතිය හරියටම පොදුවේ හැමෝටම එක නීතියක් තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න එක තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ. නීතියක් තමයි ඕනේ අපිට. වෙන්දපුලේ බාණ්ඩ මහෆියාවක් පවතින හින්දා හිතූ ගණන්වලට බාණ්ඩ අලෙවි කරනවා කියලා ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඒ පාදුක ප්‍රදේශයේ පැවැතුණු උත්සවයකට සහභාගී වෙමින් පාදුක ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී 50 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ලබා දීම හා පළතුරු පෙළ බෙදා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ පාදුක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී අද බාණ්ඩ මිල පිටරටින් ගේන වටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි කරලා සමහර වෙළඳෝ මේවා විකුණනවා. දැන් පහුගිය දවස්වල සීනි හංගුවා. ඒක අල්ලුවට පස්සේ ආයි සීනි ගිනවවා. දැන් ආයි සීනි නැති කරලා දැන් ඒකේ හිඟයක් මවලා. හිඟයක් මවනවා කියන්නේ ආයි වැඩි කරන්න. මේ අයට හිතු විදිහට අදිලාභ ලබනවා. මේ අය රටේ හොඳ කාල පරිච්ඡේදිත් ලාභ ලබනවා. මේ වගේ අවාසනාවන්ත ලෝකයේම හතරගාත් දාලා වැටිච්ච වෙලාවකවත් ඔවුන් ලාභ ලබන්න උත්සාහ කරලා මිනිස්සුන්ට හොම්බේ ජනතන්ට පත් කරලා තියෙනවා. ඉතින් ඒ මාපියව පාලනය කරන්න මම හිතන්නේ රජයේ මේ සම්බන්ධව විශේෂ බාර අමාත්‍යවරු මැදිහත් විය යුතුව තියෙනවා. හම්බන්තොට තංගල්ල රැකව දිවර වරායේදී 15 හැවිරිදි තරුණයෙකු සහ දෙදරුපියෙකු මොහොදේ ගිලී මිය ගොස් තිබෙනවා.
රැකව දිවිවර වරායේ නවතා තිබූ බෝට්ටුවක 15 හැවිරිදි එච් උදේෂ් නැමැති තරුණයා පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතව සිටියදී මුහුදු රැල්ලට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඔහු බේරා ගැනීමට උත්සාහ කළ MP සාලිය ප්‍රසාද් නැමැති දෙදරුපියෙකුද මුහුදට බිලිවුණා. පැය කිහිපයකට පමණ පසු 15 හැවිරිදි තරුණයාගේ දේහය ගොඩකැත් අතර නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන් යොදා අනෙක් පුද්ගලයාගේ දේහය පසුව සොයාගෙන ලැබුවා. එම දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහලට යවා තිබෙනවා. මෙතර වැලිවේරිය කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී වාහන කිහිපයකටත් හානි සිදු වුණා. අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක සහ ත්‍රිරූත රථයක ගැටීමෙන් එහි ගමන් ගත් 31 හැවිරිදි හා 42 හැවිරිදි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෝටර් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමනුයි මෙම අනතුර සිදු වෙත්තේ. යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගිය අතර ත්‍රිරූත රථයේ පැමිණි පුද්ගලයා උඩුපිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනවා. රුසියා නාවික හමුදාවේ ශාන්තිකර නාවික සමූහයට අයත් නෞකා බලගණයක් කොළඹ වරායට සෙදවුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව රුසියා නාවික බලගණය සම්ප්‍රදානිකූලව පිළිගැනීමට කටයුතු කළා. සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණි මෙම නෞකා ලබන 18 වදා දිවයිනෙන් බැහැරව යාමට නියමිතයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතන් මහතා කොළඹ වරාය මගී පරයන්තේදී නෞකා බලගණය නිරීක්ෂණය කිරීම සඳහා එක් වුණා. ශ්‍රීලංකාවේ සංචාරයක නියතු ඉන්දියා යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන් නරවානේ මහතා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතරණ මහතා අද හමු වුණා. ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා මූලස්ථානයේ වෙත පැමිණි ඉන්දියා යුද හමුදා ප්‍රධානියා වෙනුවෙන් ගුවන් හමුදා වර්ණපක්ෂාංගයේ විසින් සම්මාන මුර පෙළපාලියක්ද පැවැත්වුවා. හමුදා පුහුණුවීම් සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ හමුදා ප්‍රධානීන් අතර සුහද කතාබහක් ඇති වූ අතර හමුව සීගෙන් වීම සඳහා සමුරු පළක හුවමාරු කරගත්තා. මෙතර ඉන්දියා යුද හමුදා ප්‍රධානියා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතන් මහතාද නාවික හමුදා මූලස්ථානයේදී මුණ ගැසුණා. සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාර පිරිනැමීම එහිදී සිදු වුණා. ඉන්දියා යුද හමුදා ප්‍රධානියා සහ නාවික හමුදා ප්‍රධානියා අතර ද්විපාර්ශ්වික කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් වූ අතර හමුව සන්තුහන් කරමින් සමුරු තිල්ල හෝමාරුවක්ද සිදු වුණා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වත්තල දික්කෝවිත ධීවරයන්ගේ ගැටළු සොයා බැලීම සඳහා අද පැමිණියා. වත්තල හැඳල තල්දියවත්ත ධීවර තොටුපළ වෙත පැමිණි අමාත්‍යවරයා වෙරළබඩ ප්‍රදේශ මුහුදු කාදනයේ වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලුවා. ධීවරයින් සමග සාකච්ඡාවක නිරත වූ ඒ මහතා ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳවද විමසුමට ලක් කළා. තල්දියවත්ත ධීවර වරායේ ධීවර සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පසුකී සතියේ දේශපාලනයේ තිරයේ පිටිපස තොරතුරු අදත් ප්ලැට්ෆෝම් විශේෂාංගයෙන් යස් මිලයි බඩු මිලයිත් එක්ක ගිය සතියේ දේශපාලනය ගොඩක් උණුසුම් වුණා නිෂාදි. ඒ උණුසුමත් එක්ක අදත් ප්ලැට්ෆෝම් ලබන 21 ඉඳලා ආදිර කීපයකින් ඉස්කෝලේ පටන් ගන්නවා. දරුවෝ දැනටමත් ලෑස්ති වෙලා ඉන්නේ නිෂාදි. දරුවෝනම් ඒ විදිහට ලෑස්ති වෙලා හිටියට මදුනිකා ගුරුවරුන්ගේ නම් ඒ තරම් සූදානමක් නැහැ කියලා තමයි අපිට පේන්නේ. නිෂාදී ගිය සෞන්දර්ය මේ ගැන කතා කරන්න අගමැතිතුමා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ස්වාමින් වහන්සේ බැහැදකින්න අභයාරාමයට ගිහින් තියෙනවා. ඒ වෙලාවෙම වගේ ඒ කියන්නේ උදේ 9:15ට විතර මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ගිහිල්ලා තිනවා කලින් දන්වන්නේ නැතුව අරණීගහ මන්දිරේට අගමැතිතුමාව මුණ ගැහෙන්න. අපි හාමුදුරන්ට කෝල් එකක් ගත්ත අගමැතිතුමා ඇහුවලු ඔබ වහන්සේ කොහෙද වැඩි? මම ආවනේ ඔබ වහන්සේ බැහැදකින්න අභයාරාමයට කියලා. මම අරණීගහ මන්දිරේට ආවනේ ඔබතුමාව මුණ ගැහෙන්න. දැන් ඉන්නේ ගේට්ටුව ගාව. මුරුත්තෙට්ටුවේ හාමුදුරුව උත්තර දුන්නලු. මම අභයාරාමයේ ඔබ වහන්සේ අරණීගහ මන්දිරේ. එහෙනම් ඔබ වහන්සේ ඔහොමම වැඩ ඉන්න. මම ඉන්නම් කියලා අගමැතිතුමා කිව්වලු. ඉක්මනට අරණීගහ මන්දිරේට ආපු අගමැතිතුමා කිව්වලු අනේ හාමුදුරනේ උනායෙන් උනේ නැ මේ වගේ වැඩක් කියලා. එතකොටම මුරුත්තෙට්ටුවේ ස්වාමින් වහන්සේත් කිව්වලු ඒකනේ අගමැතිතුමා ජීවිතේටවත් මේ වගේ වැඩක් උනේ නැ නේ කියලා. මදුරිකා ඒ සිද්ධිය උනේ ගිය සඳුදා. ගිය අඟහරුවාදා අගමැතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබුණා ගුරු වෘත්තීය සමිති නියෝජිතයින්. ඒ සාකච්ඡාවේදී අධීර දෙකකින් මේ ප්‍රශ්නය විසඳන්න තීරණය කරත් තාමත් ඒ ප්‍රශ්නය නම් නිෂාදි එහෙම්මයි. සාකච්ඡාව ඉවර වෙලා ජොසප් ස්ටාලින් ඇවිල්ලා තියෙනවා අගමැතිතුමා ළඟට. එතන වසන්ත හඳපාංගුඩත් ඉඳලා තියෙනවා. අගමැතිතුමා මට කෝටි 85ක් හම්බුණා කියලා මෙයාමට බොරු චෝදනා කරනවා. වසන්තව පින්නලා ජොසප් ස්ටාලින් එහෙම කියලා තියෙනවා. ඒකෙ තිබොරුවක් නෙවෙයි අගමැතිතුමා. වසන්තත් අනිපැතට උත්තර දීලා තියෙනවා.
එවලාවේ අගමැතිතුමා ජෝසප් ස්ටාලින්ගේ පිටට තට්ටු කරලා කිව්වලු එහෙනම් අපි හොඳ කවුන්ට් එකක් කරමු කියලා අගමැතිතුමාගේ විහිළුවට හැමෝම hina වෙද්දී ගනිපු ෆොටෝ එකක් තමයි ගිය සතියේ සෝෂල් මීඩියා වල ෂෙයා වුනේ ඒක තමයි නිෂාදී අගමැතිතුමා ජෝසප් ස්ටාලින්ගේ පිටට තට්ටු කරන ෆොටෝ එකේ කවුරුත් දන්නේ නැති කතාව වගාවන්ට සත්තුන්ගෙන් වෙන හානි ගැන කතා කරද්දී නිෂාදී අලින්ට හපන් වඳුරෝ මදුනිකා රිලව් වඳුරු ප්‍රශ්න ගැන අනු කිහිපයක්ම කතා කරානේ මතකනේ අර රිලා ඇමති කමක් ගැනත් කතා වුණානේ කොහොම හරි වන සතුන්ගෙන් වෙන හානි ගැන ගිය සතියේ තිබ්බ සාකච්ඡාවකදී කතා වෙලා තියෙනවා ඒ සාකච්ඡාව තිබිලා තියෙන්නේ බැසිල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයේ එතනදී බැසිල් ඇමතිතුමා කිව්වලු විමලවිර දිසානායක ඇමතිතුමාගේ ලේකම්තුමාට ඇමතිතුමාට කියන්න පරිස්සමෙන් වැඩ කරන්න කියලා මොකද නැත්තම් වෙන්නේ මට වගේ බැනුම් අහන්න තමයි කියලා නිෂාදී මොකද්ද ඒ කතාව කියලා හැමෝම වගේ බැසිල් මහත්තයාගේ මූණ දිහා බැලුවලු නෑ මම මේ ආර්ථික සංවර්ධන ඇමති ධූරයේ දරන කාලේ වනජීවි විෂයත් තිබෙ මටනේ ඉතින් වනජීවී නිලධාරීන් හෝමාගම් පැත්තේ හිටපු වඳුරු ටික අල්ලගෙන කූඩු කරලා පොළොන්නරුවට අරගෙන ගිහින් තියෙනවා අතාරින්න කියලා ඒ ගෙනියන අතරේ මදුනිකා ලොරිය පොළොන්නරුවට ලං කරලා නතර කරලා තියෙනවා තේ මොන්න ඒතර හිටපු කොල්ල කට්ටිය කොලුකමට වාකේ ඒ කූඩු වල දොර ඇරලා තියෙනවා වඳුරු ටික පැනලා ගිහිල්ලා ඉතින් ඒ හින්දා පොළොන්නරුවේ දේශපාලනඥයෝ මට බැනලා තියෙන්නේ බැසිල් රිලව් අල්ලගෙන ඇවිල්ලා පොළොන්නරුවට ඇතාරිය කියලා ඒ හින්දා තමයි මම කිව්වේ ඇමතිතුමාට ටිකක් පරිස්සම් වෙන්න කියලා ඒ විදිහට තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ කතාව පැහැදිලි කරලා සමගි ජනබල වේගයේ පළාත් සභා මැතිවරණයට ලහි ලහියෙම ලෑස්ති වෙනවා කියලා තමයි ආරංචි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂා කරන අපේක්ෂකයන්ට අයදුම්පත් ඉදිරිපත් කරන්න පුවත්පත් දැන්වීමකුත් පළ කරලා තියෙනවා. රට ඇරිය විතරයි රංජිත් මද්දුම්බණ්ඩාර මහ ලේකම්වරයාගේ කාර්යාලේ අයදුම් පත්‍ර ගොඩ ගැහිලා තිබ්බලු. ඒ අයදුම්පත් ඔගේ තිබ්බ එක ෆොටෝ එකක් අරගෙන මහ ලේකම්තුමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට පෙන්වවලු. මෙන්න බලන්න අපේක්ෂකත්වයේ ඉල්ලන්න තියෙන තරඟේ මහලේකම්තුමා කිව්වලු නිෂාදී සමහර විට ඒ අය පක්ෂ අපේක්ෂකත්වයට රූප ස්වභාවයත් බලනවා කියලා හිතුවද දන්නේ නැහැ කොහොම හරි මදුනිකා විපක්ෂ නායකතුමා අන්තිමට කියලා තියෙන්නේ දක්ෂතාවය කුසලතාව සහ හැකියාව තියෙන අයට ඉඩ දෙන්න කියලා ප්ලැට්ෆෝම් ගෙවෙන්න තියෙන තවත් සතියක තොරතුරුත් අරගෙන අපි ලබන සතියෙත් එනවා ප්ලැට්ෆෝම් එක ප්ලැට්ෆෝම් ස්වාධීන රූපණී රාත්‍රි 10 ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.